අදවන විට සමාචය කොයිතරම් පිරිහීමකට ලක්පෙලාදිකේල කිවහොත්, ඔබ හොඳටම හඳුනන අසල් වැෑසිකුගේ නිවසේවත් ගේ දරු දරියන් සුළු මොතකට හෝ නතර කර තැබීමට නොහැකිතත්යක් පත් වෙලා තිබෙනවා ඒ තර්මට මේ සමාචය පිරිහීම කටලක් වෙලා. කොහොම වුනක් කාට මොනව වනත් නොබලන අසල් වාසින් සිටින වර්තමාන සමාචජයේ එසේ නොකරන මිනිසුම්ද සිටින බව අසන්නට ලැබීමත් සතුටට කරුණ. එවැනි විමසිලිමත් අසල් වාසින් නිසා බාලවයස්කාහරරියක් බේරා ගැනීමට හැකි වුවත් ඒවන විට සියල්ල සිදුවී හමාරයි. පසුගේ දවස්සක අතුරගිරිය පොලිසියට ලහි. යේ පැමිණි මැදිවිය වෛස පසු වූ කාන්තාවක් පවසා සිටියේ සිය මිනිබිලියට ඇගේ බාපා විසින් යම් අතවරයක් වන බවයි. එනම් සිය දියනියගේ නීත්‍යානුකූල නොවන සැමියා මෙලස්ස දියනයට ඉජම් ලිංගික අතවරයක් කරන බවයි. පැමිණල්ල ලද වහාම ක්‍රියාත්මක වූ ළමහා කාන්තා කාර්වංශයේ ස්ථනාධිපතිනිි සැරයන් තිලක්ෂී. අපරාධ අංශේ ස්ථනාධිපතිවරයා වෙතකුස් විස්තරය පවස්සන්නේ ඔහුගෙන් සහය බලාපොරොත්තුවෙන්. ඒ අනුව අපරාධ අංශයේ පොලස් පරීක්ෂක දනුක වීරසිංහට මෙම විමර්ශණයට එක්වන ලෙස පවසන්නේ ඕහුගේ සහභාගීත්වෙන් මෙම විමර්ශණ කරගෙන යෑම් සුදුසුනිසයි. දැරියගේ ආචියම්මා සමග පොලිස් කණ්ඩායිම අදාළ නිවස විත යති එහි දොරජනෙල් සියල්ලව සා තිබනාා. නිවසක් කීවාට එය ඉතා කුඩා කාමරයක්. දොරට තට්ට කිරීමේදී ලාබාල දැරයක්හා වැඩිහිට පුදගලෙකු දොර විවෘත කරගෙන ඉන් ඉදිරිපිටට පැමිනෙන් තිගෙස්සනු බවක්ද පෙන් බමින්. මේ පුද්ධලයා අපරාධ අංශයේ නිලධාරයාට එතරම් නොහුරු වේ නැත. ඒ කිහි පවතාවක්ම මොහු පොලිස්සියට කුදලාගෙන පැමිණ ඇතිනිසයි. ත්‍රීෝ දරත රේදුරක වන මහ එලෙස පොලිස් භාරයට පත්ව තිබුණේ අයිස් මද්‍ර විචාවාරම සහ ඒවා අපපානය කිරීමේ චෝදනාවළටයි. පොලිස් ණන්ඩායම දැරිය සිය භාරයට ගන්නා අතර ඇය පොලිස්සියට කැඳවාගෙන එන්නේ ආ්චි අම්මාද සමඟයි. එලෙස්ස කැඳවාගෙන ආ ඇගේෙන් ආච්චි අම්මා කියන කතාවේ ඇත්ත නැත්ත විමසන්නට වූයේ නිරපරාදේ කාටවත්්චෝදනා එල්ල කිරීම එතරම් සුදුස්තුන වන නිසයි. ච්චි අම්මාගේ පැමිණිල්ල බොරුවක් බව පෙන්වපින් ඇය පවස්සන්නේ බා්පා තමන්ට කිසිම දිනක කිසිම කර්දරයක් නොකළ බවත් කසු නැමැති තරුණයෙකු තමන්ට අතවර කළ බවත්ය. ඇගේ වයිස්ස අවුරුදුු දහතුනකි. ඇය මේවනි විට ෆිල්මිකුගේ ්ලිංගක ගොදුරක් වී ඇති බව ස්තීරයි. ඒ ඇගේ මවගේ නීත්‍යානුකුල නොවන පොර්ෂයා අතින් බව තහවුරුවට කරුණු කොපමන තිබනක් ඇය පවස්සන්නේ තමන්ට අතවර කළේ වෙනත් පිරිමකු බවයි. ඇය කියන්නේ සත්‍යය නොවන බව පැහැදිලි නමුත් ඇගෙන් ඇත්ත අසා දැනගතයුතුයි. පුංචි එකක් නිසා සැරවැරකිරීමද එතරම් සුදුසුන් හැ. එපවින් ඊට හොඳම පිළීමක් තෝරාගන්නට විමචචින කණ්ඩායමකට හැකිපුනාා ඒ අලුතින් පුහුණුව අවසන්කොට පැමිණි සිටින කොස්ථාපල් වරයක් ජොදා ගැනීමයි. ඇයට මෙම දැරියගේ අක්කා කෙනෙකවීමට අවස්ථාවදී ඇත්ත අසා ගන්නට සැරසුනේ ආදරයෙන් ඇයට කතාකිරීමෙන්. මම ඇත්තම කියන් නම් අක්කේ. බාප්ප තමයි මට දැන් කාලයක ඉඳලා මෙහෙම කරන්නේ. මුලින්ම පටන්ගත්තේ මම ශිෂ්‍යත්ව පන්තියේ ඉන්දෙද්දිී ඇ සයල්ල හෙළිකරන්නට වඋනාා. ඇ පවසන පරිද්‍යම බාපා! මීට වස්සර හතරකට පමණ පෙර දැරයට ලිංගික අතවර කරන්නේ ඇගේ මවත් නිවසේ සිටින අතර තුරයි. අම්මා වැඩටකෙහින් ඇවිත් මහන්සේනිසා නිදාගන්නවා. අම්මට නිදගියාම බාප්ප මගේ ඇඳට එනවා. ඇය ඒ කතාභ කිය අද්දී අසා සිටි පොලිස් නිලධාරන්ටත් අදහා ගන්නට නොහැකි වූයේ අම්මා කෙනෙකු ලාබාල දැරයක් කෙහි දක්වන නොසරෙකිල්ල කොපමනදැයි වැටහුණනිසයි. පහේ පන්තියේදී දැරියගේ වයිස්ස අවරුදු නමයක්. මෙ නරුබ බාපා ඇයට ලිංගික අත්තවර රීමට පටන්ගෙන ඇත්තේ එතරම් බාල වයසේ පසුවෙන්දී. ඇය මේ බව අම්මාට හෝ ආච්චි අම්මාටකීමට පසුබටවන්නට ඇත්තේ ඉන් ආස්වාදයක් ලැබුණු නිසාත්. මෙ සිදුවන දෙයින් තමාගේ අනාගතය. එහෙම පිටින්ම අඳරුවන බවත් නොවැටුු නිසාත් වියහිුතුයි. විමර්ශණබලදී හෙළි වූ තොරතුරවලට අනුව ඇගේ අම්මාද මේ අයුරුන් ජීවිතය විනාශ කරගත් එකයක්. නම් මේ දැරියට පියකු නැත. මේ අම්මාගේ අම්මා ඇතුළු පවුලේ අයගේ ආදායම් මාර්ගය උත්සව අස්ථාවලට ආහාර පිළියල කිරීමයි. වයි සෞරදු නමයක් වගේ ඉතාමත් කුඩා වයසකදී මේ නර්ම පුද්ගලයා මේ අහිස්සක දැරයට කරපු. මේ අපරාදය සම්බන්ධව. ඔබ දරන මතය පහතින් කමෙන් කරන්නටත් අමතක කරන්නට එපා. මේ විඩියෝ තුළින් ඔබ යම් තුරප පක්තන කත්තා නම් වීඩියෝටලයික කක්තාන තත් අමතක කරන්නට එපා.